ධීරවීර කන්‍යාවි කියන ගීතය මම ශ්‍රවණය කරා. ඒ වගේ මගේ අතේ මේ වෙලාවේ තියෙන්නේ පද රචනයයි. කොහොම හරි නවක ගේය පද රචකයෙක් හැටියට අලුත් සංකල්පයක් බොහොම සැලකිල්ලෙන් රචනා කරලා තියෙනවා. දැන් මේ ගීතයට සවන් දෙනකොට මට දැනුණු දෙයක් තමයි මම ගේය පද රචනයවත් සංගීතය පිළිබඳවත් මහක්ශාල විශාරද දැනුමක් තියෙන කෙනෙක් නෙමෙයි, මම රසිකයෙක් පමණයි. මට හැඟෙන අදහස් තමයි මම මේ ප්‍රකාශ කරන්නේ. මේකේදී ඒකාකාරීත්වය තියෙනවා මිසක් මේක තියෙනවා පේලි 14. ඒ 14ම එකම විරිත දෙකම තමයකට යන්නේ. ඒක නිසා මේක සංගීතවත් කරපු සංගීත තනුව දාපු සංගීත අධ්‍යක්ෂවරයාට ඔහු එක්තරා සීමාවකට කොටු වෙලා තියෙනවා. ඊට වඩා ටිකක් සීමාවන් එළියට යන්න පුළුවන්කමක් තිබෙනවා. මේ පද මෙයාවෙලේ පදවල් රචනා කිරීමේදී විත්තන්කන් මාත්‍රා ගාන වෙනස් කරලා හැම ගැන ගත්තනම් කියලා. ඉතින් ඒක නිසා හොඳම දේ තමයි ශේෂ්ත්‍රයට පිවිසෙන මෙවැනි නවක අංකුර කලාකරුවෝ ඉතාම ප්‍රවීණ අයගෙන්. දැන් මට රසිකෙක් හැටියටයි මම මේ යෝජනාව කරන්නේ. නමුත් මේ විෂය හරියටම දන්න අයගෙන් ගුරු උපදෙස් අරගෙන සංශෝධනයක් කළොත් මේක මීටත් වඩා සාර්ථක. මේක බැහැර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි, සතුටුදායක නිර්මාණයක්. කොහොමත් වුණත් මේ සංකල්පනාව හොඳයි. මේ රචකයන් රචනය කරපු කෙනාට දුර ගමනක් යන්නට පුළුවන් තවදුරටත් ගීත සාහිත්‍ය අධ්‍යයනය කිරීමේ. ඉතින් දැන් සාමාන්‍යයෙන් දල මේ පටිගත කිරීමක් රෙකෝඩිං එකක් තමයි අහන්න ලැබුණේ. හැබැයි මේකට සංගීතපත් කරන්න ඉස්සෙල්ලා රෝහණ වීරසිංහ වගේ කවුරුහරි කෙනෙකුත් එක්ක එයා මං කියන්නේ ප්‍රවීණයෙකුටම දෙන්නේ කියලා ආධුනිකයෙක් කරනකොට ඒගොල්ලන්ගේ උපදෙස් අරගෙන කරනකොට මේක සාර්ථක කරගන්නට පුළුවන්. ඉතින් ජ්‍යෙෂ්ඨ කලාකරුවෙක් හැටියට මම මගේ ප්‍රණාමය පුද කරනවා. පළවෙනි වතාවට මගේ ජීවිතයේදී පද රචකයෙකුගේ දෙයක් ගැන මහජනයාට ජනගත කරන්න ඉස්සෙල්ලා ප්‍රවීණයන්ගෙන් හෝ රසිකයන්ගෙන් අදහස් විමසීම ඉතාම උසස් ගුණයක්. ඉතින් මගේ ප්‍රශංසාව මගේ ආචාර්යේ ඒ උතුම් ගතියට හිමි වෙනවා. නම්‍යශීලී භාවයේ තමන් ළඟ තියෙනවා නම්, දැන් තමන්ගේ නොදන්නකම තමන්ට තේරෙනවා නම් එයා තමයි ප්‍රඥාවන්තය, එයා තමයි උගත. ඉතින් මට හිතෙනවා මේ කලාකරුවන්ට ඉදිරියට යන්නට පුළුවන් එක ගමනක් තියෙනවා. ඔවුන් පටන් අරගෙන තියෙන විචාරශීලී ආරම්භය බොහොම අගේ. ඔබ ස්තුතියි, මම සතුටුයි.